තිස්ස තෙරුන් වහන්සේ දුක් සංසිඳ වූ ආකාරයය. සැවත්නුවර තිස්සනම් කෙළඹි පුත්‍රේෙක්, හතලිස්කෝටියක් අගනා වස්තුව තමාගේ බාල සොහයුරු වූ චූල තිස්සට භාරකොට පැවිදිව ආරණ්‍ය සේනාසනයක විදසුන් වඩමින් වාසය කරයි. එකල්හි පැවිදිවූ තැනැත්තා සිවුරු හර ආපසු ආවොත් ඒ වස්තුව දෙකඩ බෙදන්නට සිදුවේ යැයි කියා තිස්සගේ භාරයාවට සැකයක් ඇතිවිය. ඇ ඒ බව ස්වාමයාටද දන්වා තිස්සතෙරුන් මැරවීමට හොරුන් පන්සීයක් යව්වාය. ඔහු එහි ගොස් තිස්සතෙරුන් පිරිවරා සිටියාහුය. එවිට තිස්සතෙරුන් වහන්සේ උපාසකවරුණි නුඹලා කුමක් සඳහා ආවහු දැයි ඇසීය. නුබෝහන්සේ මැරීමට ආවෙමු යැයි සොරු කීය එවිට අද මේ එක රෑකට පමණක් ඇපයක් ඇරගෙන මා නොමරා ජීවිතය රැක දෙව් යැයි කීවේය ඊට පසු ඔවුහු හිමියනි මෙහිදී ඔපට ඇපයක් තබන්නට කවරෙක් දැයි ඇසූහ එවිට තෙරුුණන් වහන්සේ මහා කළුගලක් ඔසවා කලවා ඇට දෙකම බිඳගෙන උපාසකවරුණි මේ අපේ ඇති දැයි ඇසුවේය. එයි තෘප්තියට පැමිණ සොරමුල සක්මනයේ කෙලවරක ගිනිමොලවා රෑ එලිවනතෙක් නිදාගත්හ. තෙරුන් වහන්සේ බලවත්ව දුක්ඛ වේදනාව වේදනානු පස්සනා වශයෙන් මෙනිෙහි කොට දුරු කළහ. ඉක් බිති තමන් වහන්සේගේ සීලය පිරිසුදු බව මෙෙනහි කිරීමෙන් සතුට හා බලවත් ත්‍රීතිය පහළවිය. මෙසේ ඉවසිය නොහැකි වූ දුක්වේදනාව සංසිඳයාමෙන්, උපදමින් පවත්නා නාමරෝභ ධර්මයන් මෙනහි කරමින්, විපස්සනාව පිළිවෙලින් වැඩි දියුණු කොට. උදේ අරුණ නගෙනවන් සමගම රහත් වූ සේක. රාත්වීමෙන් පසු, අට්ටයාමී හරායාමී, සරාග මරණං අහං ඒවාහ චිත්ත යත්වාන යථභූතන් විපස්සයින් සම්පත්තය අරණුගම්හි අරහත්තංම පාපුුණින් යනුවෙන් උන්වහන්සේ තුළ ඇති වූ සතුට සොරුන් ඉදිරිෙහි ප්‍රකාශ කල සේක උපාසකවරුණි මම රාග සහිත මරණය පිළිකුල් කරමි රාග සහිත මරණයට මම ලැජ්ජා වෙමි. යැයි මෙසේ සිතා මේ කය ඇති හැටියෙන් විපස්සනා ඥානයන් මෙනහි කළමි. ඒ නිසා හිර උදාවන කලිහි රහත් බවට පැමිණියමි. යනුවෙහි අදහසයි. රහත් පලයට පැමිණ පිරිනිවන් පෑ කාලහි දුක්සිියල්ල සහමොලින් සංසිඳී ගියේය. ව්‍යාග්‍රයකු විසින් කනු ලැබූ, තරුණ භික්ෂුවක් දුක්වේදනාව සංසිඳ වූ සැටි දිික්‍ෂූන් වහන්සේලා තිස්නමක් වස්කාලයක බුදුරජාණන් වහන්සේගෙන් කමටහන් ගෙන එක්තර ආරණ සේනාසනයක වස්සමාධන්ව කමටහන් වඩමින් විසුවහ භාවනාවට සප්පාය වන ගස්යට පඳුරු යට වැඩහිඳගෙන භාවනා කරතිී මුළු රැහිම භාවනා කොට උදෑසන හිමිදිරයේ නිදිබර වූ කල්හි එ ව්‍යාග්‍රයෙක් අවුත් එ එක් භික්‍ෂුවක් දැහැගෙන යයි. අනිත් භික්ෂූන්ගේ සමාධියයට බාධාවේයයි සිතා තමා ව්‍යාග්‍රයකු විසින් දැහැඟත් බව ඇැඟවීමට ගෝෂා නොකරයි. මේ ක්‍රමයෙන් භික්‍ෂූන් පහළොස් නමක් අඩු වූ කල්හි පිරිසේ සිටි සංග ස්ථවීරයන් වහන්සේ ඒ බව සොයා පරිීක්ෂා කොට දැනගෙන මින් පසු එවැනි විපතක් ඇතිවුවහොත් අනිත් භික්ෂූන්ට දැන්වී යුතුයයි නියම කළහ. නැවතෙක් දවසක් කී ව්‍යාග්‍රයා අවුත් එ තරුණ භික්ෂුවක් දැහැගත්තේය එවිටම ඒ භික්ෂුව ව්‍යාග්‍රේක් ස්වාමීණී ව්‍යග්‍රේක් ස්වාමීණී යැයිකෑ ගැසීය සෙසු භික්ෂූන් වහන්සේලාද ඒ ශබ්දය අසා සැරටි ගිනිහුල් ආදිය දැහැ රැගෙන ඒ භික්ෂුව මුදවා ගැනීමට වැෑයම් කලාහුය එහත් ව්‍යාග්‍රයා භික්‍ෂූන්ට යා නොහැකි තනකට ඒ භික්‍ෂුව ගෙන ගොස් එක් තැනක තබාගෙන කකුල්වල මාපට ඇගිලිවල සිට කන්නට පටන් ගත්තේය භික්ෂහද අහෝ සත්පුරුෂය දැන් නිතින් අපට ක හැකි උදව්වක් නැත. මෙ භික්‍ෂුවකගේ ශක්තිය විශේෂය වූ චිත්ත බලය මතුකරගතයුතු අවස්ථාවකි එහෙයි සතිපට්ඨාන භාවනාවහි යෙදන්න යැයි ඒ භික්‍ෂූහු අවවාද කළහ භික්ෂුවද ව්‍යාග්‍රයා විසින් කනු ලබීමේදී ඇති වූ දරුණු දුක්වේදනාව මෙනහි කරමින් ෆ්‍රීතිමෝදය උපදවා ඒ වේදනාව විශ්කම්පනය කොට එනම් දුරුකොට එකනෙහිම පහළ වූ නාමරූප ධර්මයන් විදර්ශනා නුවනින් බලා ගොප් ඇටය දක්වා කාකැල්හි කෑකල්හි සෝවාන් බවටද ධනහිස දක්වා කෑකල්හි සකදාගාමී බවටද නාබිය දක්වා කෑකල්හි අනාගාමී බවටද. හරද වස්තුවට සමීප වනවිට සිව්පිලිසිඹියා රාත් භවටද ඇමින සියලු සංසාරික දුකින් මිදුුණු සේක. ශක්‍ර දේවේන්ද්‍රයාගේ දොම්නස සංසිිඳ වූ හැටි. මයශාක්‍ය දෙවි කනෙක් දෙවලොවිින් චුතවන කල්හි පෙරණෙමිති පහක් පහළවෙයි. පැළද සිටින මල් පරවීම, ඇද සිටින වස්ත්‍ර මඩේ දැමුවක්මෙන් කිලිටිවීම. කිහිලි ආදියෙන් දහඩිය වැගරීම, කය දුර්වර්ණවීමය, ස්වකීය දිව ආසනයහි සිත නොවැලීමය යන මේ පහය. මරණයට ආසන්න වූවිට පහළ වන පූර්ුව නිමිති පහදුටු ශක්‍ර දේවේන්ද්‍රතෙමේ තමාගේ මරණය ගැනද මරණෙන් පසු තමාට වඩා උසස් ශක්‍රයකුගේ පහළවීම ගැනද ශෝකයෙන් තැවුණු සිත් ඇතිව වෙහෙසව බුදුරජාණන් වහන්සේ වෙත පැමිණ දෙව් මිනිස් සත්ව සමෝහයා දුක්කරදවලින් මිදී වසනු කැමැති වුවත් එයින් නොමිදී ඒ දුක්පීඩාවන්ගෙන් යුක්තවම වාසය කරන්නේ කුමක් නිසාදයයි මේ ආදී ප්‍රශ්නයන් විචාලය බදුරජාණන් වහන්සේ විසින් ඉස්සා මච්චරිය සංයෝජනාකෝ දේවානමින්ද දේවා මනුස්සා සන්තිී තේ විහරමු අවරි නෝතිී ඉතිචතේ සංහෝති අත්තච පනතේ විහරන්ති සවේරිනෝ යනුවෙන් අනුන් විඳන සම්පත් නොරස්සන ඉරිෂියාව හා තමන්ගේ සම්පත් අනුහා සාධාර නොකරනු කැමැත්ත වූ මච්චරියද යන මේ සංයෝජන දෙක ඇති බැවින්ද දෙවමිනි සමෝහයා සුවපත්වනු කැමැතිවුවත් දුක්කරදරවලින් මෙදනු කැමැතිනමු ඒ දුක්කරදර සමගම වාසය කරන්නට සිදුවී ඇතයැයි විසඳ වදාළ සේක කරුණ සඳහන් වනුයේ සක්ඛ ප්්‍ය සූත්‍රේහිය. ඒ දේශනාවහි සේවනය කළයුතුුවද නොකළයුතුුවද වේදනාව බෙදාදක්ව දක්වද්දී ඒ ධර්මය අවබෝධ වීමෙන් සේවනය නොකළයුතු වූ ගේහැසිත වේදනාවන් පහකිරීමෙන් සේවනය කළයුතු නෙක්කම්ම නිශ්විිත වේදනාවන් උපදවාගෙන සතිපට්ඨාන භාවනාව වඩා සෝවාන් බවට හැමිණ. මුලදී උපදමින් තිබුණු ඉස්සා මච්චරියයන් පිළිබඳ වූ දෝමනස්සේ දුරු කළේය. සුප්‍රක්්ම දිවිය පුත්‍රයාගේ දොම්නස පහ කළ ආකාරය. සුප්‍රක්්ම නම් දිවියපුත්‍රයා දෙවළොව ස්වර්ග සම්පත් මිදිනකාලහි එක් දවසක් දහසක් දෙවගනා පිරිවඩා නන්දන වනයට ගොස් ක්‍රීඩා කරමින් සිටියදී. එයින් පන්සීයක් දෙමගනුන් මල්ගසක් උඩට නැගී මල්කඩා දමමින් ක්‍රීඩා කරන කල්හි. මදවේලාවකින් ඒ ගස උඩ සිටි පන්සීයක් දෙමගනුන් උපච්චේදක අකුසල කර්මයකින් දෙවලොවින් චුතව නිරෙහි උපන්නන්නාහුය. ඒ බෞදධදුට දිව්‍යපුත්‍රයා තව සති දෙනින් ඉතිරි දෙවගනුන් පන්සී යහා සමග තමනුත් නිරෙහි උපදින බව දැන යට බලවත් දොම්නස් ඇතිව මාගේ මේ දොම්නස බුදුරජාණන් වහන්සේ හැර වෙන කෙනෙකුට සංසිනවිය නොහැකියැයි ඉතිරි දෙවගරුන් සමග උන්වහන්සේ කරා එළඹ නිච්චං උත්‍රස්ත මිදං චිත්තං නිච්චං උබ්බිග්ග මදිං මනෝ අනුපන්නේ සු කිච්චේසු අතු උපපත්තේසු ච සේ අත් අනුස්ත්‍රස්ථං තන් මේ අක් කාහි පුච්චිතෝ යනුවෙන් ස්වාමීණ බාගෙවත් බුදුරධාණන් වහන්ස අපගේ සිත මතුවට ඇතිවන්නා වූ දුක් නිසාද දැන් ඇතිව පවත්නා දුක්නිසාද නිත්‍රව සෝකයෙන් හා බියෙන් ැතිගනිමින් පවදී එසේ තැති නොගන්නා ක්‍රමයක් ඇත්තේ නම් එය වදාළ මැනව යෙයි සැලකළේය එකල් හි භාග්‍යවතුන් වහන්සේ නා්‍යත්‍ර බොජ්ජා තපසා නා්‍යත්තින්ද්‍රියං සංවරෝ නා්‍යත්‍ර සබ්බ නිසගා සොති පස්සාමි පානිිනා යන ගාතාවෙන් බෝධි තප ඉන්ද්‍රිය සංවර සබ නිස්සග්ග යන මේ ධර්ම හතරම මේ සත්වයන්ට බය තැතිගැනීමම් දුරුකොට සැප ලබා ගැනීමට ඒ කාන්තය උපකාරවන කරනු හතරක් කිය යැයි වදාල සේක. සුබ්්‍රක්්ම දිවිය පුත්‍රයාද ඒ ධර්මය අවබෝධ කොට ගෙන සබ් නිස්සගග එනම් සියල්ලා තැහැර දැමීම යැයි කියනලද නිවන් අවබෝධය සඳහා ඉන්ද්‍රිය සංවුවරෙන් සිත ආරක්‍ෂා කොටගෙන තපසයයි කියනලද කෙලෙස් තමන සම්මප්පධන වීරයෙන් නොකඩවා මෙනේ කළහැකි පරිදි ෑයම් කොට. බෝධි පක්க்கීය නම් වූ පූර්වභාග විදර්ශනා මාර්ගය හා සමග, ආර්ය මාර්ගය ෂනයකින් වඩා, පිරිවර දෙවගුණුන් හා සමග සෝවාන්වීමෙන් අපායබයි පිළිබඳ දුක් දෝම් නස්වලින් නිදහස් විය මෙහි බෝධිය තපස ඉන්ද්‍රිය සංවරය යන මොවහු සතිපට්ඨාන භාවනාවහිම ඇතුළත් වෙති. මෙතැන්හි එකී ධර්මයන් උපදවා ගතයුතු ප්‍රතිපත්ති ක්‍රමයෙන් ඉන්ද්‍රිය සංවර සප බෝධී සබබ නිස්සග්ග යැයි පිළිවලින් ගලපා ගත යුතුය ඇස කන නහය දිව කය සිත යන මේ ඉන්ද්‍රිය හය සහියෙන් රැකගන්නා යෝගාවචරයා තුළ ලක්කනාහාරන සතර සංගවර සීලයම ඇතිබිය යුතුය සීලයෙහි පිහිටි යෝගී පුද්ගලයා කෙළෙස් තවන තපෝගුණෙන් යුක්තව, විවේකස්ථානයකට පැමිණ විදර්ශනා වඩන කල්හි, කාමාවචර කුසල චිත්තයන්හි සති, ධම්ම විචය, වීරිය, ප්‍රීති ආදී බොජ්ජංග ධර්ම තාවකාලිකව පහළවෙයි. එයට අනතුරුව උපදිනා මාර්ගචිත්තයෙහි, ඒ ධර්ම ස්ථීරව පහළවෙයි. එක ලෞකික ලෝකෝත්‍ර බෝජ්ජාංග ධර්ම සියල්ල පිඩු කොට එය චතුසත්‍ය අවබෝධයට උපකාරවණ නිසා බෝධියැයි කියනු ලැබේ මෙහි සබ්බ නිස්සග්ග යනු සියල්ල අතහැර දැමීමයැයි කියනලද නිර්වාණයයි ඉන්ද්‍රිය තප බෝධී යන මේ ධර්මයන් වැඩි දියුණු වීමෙන් කිලේස වට්ටය සහමුලින්ම පහවීයයි ලස වට්ට පහවයාමෙන් කම්ම වට්ட்டේද යට අනතුරුව විභාක ව්ட்டේද යන ව් තුන පහවෑම සබබ නිසග්ග සංख්‍යාත නිර්වාණය ප්‍රත්්‍යක්ෂ කළ යුතුය යනු නා්‍යත්‍ර බොජ්ජා යනාදී ගාථාවේ අදහසයි දේවපුත්ත සංයුක්තෙහි සුබ්්‍රක්්ම සූත්‍රයෙන් ඥායස්ස අධිගමාය මෙහි ඥාය යනු ආර්යෂ්ඨාංගික මාර්ගයයි. ලෝකෝත්තර මාර්ගය ලබන්නට ප්‍රථමේෙන් ලෞකික වූ සතිපට්ඨාන භාවනා මාර්ගය භාවිතා කළයුතිය. ලෞකික මාර්ගය භාවිතා කිරීමෙන් ලෝකෝත්තර මාර්ගයට පැමිණිය හැකිය. එහෙයින් ඥායස්ස අධිගමාය යැයි කියහ. නිබ්බානස්ස සච්චි කිරියායයි. වාන සංඛාත වූ තෘෂ්ණාවෙන් නික්මුණ බැවින් නිර්වාණය යැයි ලදනම් ඇති අමාසුවය අදදකීම පිණිස යනු නිබ්ානස්ස සච්චි කිරියාය එහි තේරුමයි. මේ මාර්ගය වැඩීමෙන් පිළිවෙලින් නිර්වාණ සුකය ප්‍ර්‍යක්ෂ කළහැකිිය එහෙයින් නිබ්ානස්ස සච්චි රාය ය है. හේතු පල ඥානයට අරමුණුවන නිර්වාණයම යැයි ල පන්නස යහිීය. මේ තැන්හි ආය මාර්ගයට පැමිණීම පිණිස නිවන්සුව අත්පත් කර ගැනීම පිණිස සම්ම පධානය ආදී වෙනත් භාවනාක්‍රම තිබෙනවා නොවේද එසේය එහෙත් සතිපට්ටානයෙන් තොරව සම්මප් ප්‍රදානාදී භාවනාවක් ඇතිවිය නොහැකිය. එහෙයි ම මේ සතිපට්ඨානය ආය මාර්ගයට පැමිණීමටත් නිවන්සු අත්පත් කර ගැනීමටත් එකම මාර්ගයයි කියා වදාරණ ලදී. මේ තැන්හි සති චෛතසිකයම සතිපට්ඨානයයි කියනු ලැබේ ප්‍රධාන ඥායේනි සති චෛතිසකයෙන්ම භාවනා කෘති සිදු නොකළ හැකිය වීර්ය ප්‍රඥාවෙන් හා එක්වීමෙන්ම භාවනා කෘතිය සිද විය යුතුය ආතාපි සම්පජානෝ යනුවෙන් වීරය ප්‍රඥ්ඥ දෙකද සතිපට්ටාන භාවනාවහි ඇතුළත්කොට වදාලේ එහෙයිනි විශේෂයෙන් ධතියුත්තා මේ සතිපට්ටාන භාවනාවම ආය මාර්ගයට හා නිර්වාණයට පැමිණීමට එකම මාර්ගයයි වදාළ බැවින් සතර සතිපට්ඨානයෙන් තොර වූ භාවනාක්‍රම සියල්ල නිමනට නොපමුණුවන අමාර්ගයන් බව ධතයුතුය. උද්දේශ වාරය කතමේ චත්තාරෝ ඉද බික්හවේ බික්කූ කායේ කායානු පස්සී විහරති ආතාපි සම්පජානෝ සතිමා විனை ලෝකේ අභ්්‍යාදෝමනස්සං ේදනාසු වේදනානු පස්සී විහරති ආතාපි සම්පජානෝ සති විනය ලෝකේ අභ්්‍යාදෝමනස්සං ිත්තේ චිත්த்தනු පස්සී විහරති ආතාපි සම්පජානෝ සතිමා විනಯ ලෝකೆ අභ్්‍යා දෝමනස්සං දම්මේසු දම්මානු පස්සී විහරති ආතාපි සම්පජානෝ සතිමා විනය ලෝකේ අභිච්්‍යාදෝම නස්සං පාලිපාටයහි තේරුවන් මේ සත්‍ර සතිිපට්ඨානයෝ කවරහුද මේ සර්වඥඥ ශාසනයහි කෙළෙස්ථවන වීරය සහ යහපත් සීනුවන ඇති මහනතෙමේ නොහොත් භාවනානු යෝගීතෙමේ අනිත්‍ය දුක්ක අනාත්ම අසුභ වූ මේ රූපකයහි රූපකය අනුව අනිත්‍යාදී වශයෙන් බලමින් එම රූපකාය වූ උපාධාන ස්කන්ද ලෝකෙහි ලෝබයහාකරෝධය තදංග විෂ්කම්පන වශයෙන් දුරුකොට වාසය කරයි. එසේම යටකි භාවනානයෝගී තෙමේ සැප දුක් විඳීම් ආදී වේදනාවන් කෙරෙහි දනාවන් අනුව අනිත්‍යාදී වශයෙන් බලමින් එම වේදනා සංඛ්‍යාත ලෝකයේහි අභිච්්‍යාව එනම් දැඩිලෝබය හා දෝමනස්ස එනම් ක්‍රෝධය තදංග විෂ්කම්බන වශයෙන් දුරුකොට වාසය කරයි. අරමුණු දැනගන්නා සිතෙහි එම සිතනුව අනිත්‍යාදී වශයෙන් බලමින් එ සිත ඇයි කියන ලද ලෝකේහි ලෝබය හා කරෝධය තදංග විෂ්කම්බන වශයෙන් දුරු කොට වාසය කරයි නීවරණ ආදී ස්වභාව ධර්මයන් කෙරෙහි ඒ ඒ ස්වභාවධර්ම අනිත්‍යාදී වශමින් වශයෙන් බලමින් එම ස්වභාවධර්ම සංඛ්‍යාත ලෝකෙහි ලෝබ්‍යහා ක්‍රෝධය තදංග විෂ්කම්බන වශයෙන් දුරු කොට වාසය කරයි සතිපට්ටාන භාවනාව භික්‍ෂූන්ට හැර සෙසු අයට නසුදුසුද. ික්භික්‍ෂුණී උපාසක උපාසිකා දිව්‍ය බ්‍රහ්මාදීන්ගේ වශයෙන්, සතිපට්ඨාන භාවනාවේ එදින පිරිස් කොටෂ් වශයෙන් බොහෝ වුවද බුදුරජාණන් වහන්සේගේ ධර්මය පිළිගන්නා පිරිසෙහි භික්‍ෂූන් වහන්සේ ප්‍රධාන බැවින්, ප්‍රධාන ඥායෙන් භික්‍ෂූන්ට වදාල නමුත් අප්‍රධාන වූ සෙසු සියලු දෙනාටම මේ භාවනාව සුදුසු බව සැලකිය යුතුය. රජතුමා පැමිණ සිටීය යැයි ප්‍රකාශ කල විට සෙසු පිරිසද එතුමා සමඟ පැමිණ බව දතයුතු වන්නාක් මෙනි. නොහොත් පටිපන්නකෝ හි දේවෝවා හෝතු මනුස්සෝවා භික්කූති සංකතං ගච්චයත්තේව. යැයි අටුවාවෙෙහි කී බැවින් දෙවියෙක් වේවා මිනිසෙක් වේවා ස උපාසිකාවක් හෝ වේවා කෞුරු හෝ වේවා මේ භාවනාවහි යෙදනුතනැත්තා භික්ෂුනාමයෙන් ඇතුළත් වෙයි. ආතාපි සම්පජානෝ සතිමා. යන මේ පදතුනෙන් කායානු පස්සනාවට උපකාරවන ධර්මයන් ස්වරූප වශයෙන් උදුරා දක්වයි. ප සමූහයයි කියනලද කය නිත්‍ය නොවෙයි දුක් රැසක් වෙයි ආත්මයක් නොවෙයි අශුභ වූ වස්තුවකි මෙසේ මේ රූපකය අනිත්‍ය දුක්්‍ය අනාත්මය අසුභයයි කියා ඇතිහැටියෙන් බලන්නාාවූ ඥානය කායානු පස්සනාවයි ඒ භාවනාවෙන් තොර වූ පුද්ගලයා රූපකයි කෙරෙහි අතිශයෙන්ම වරදවා වටහා ගනිී කෙසේ දෙයත් ජීවිතාන්තය දක්වා පවතින්නේ එකම රූපයක් යයිද සත්වේක් යයිද ඒ රූපය සෝපත්ව පවතින්නේ යයිද එම ආත්මයක් යැයිද වටහා ගනිී ආත්මය වූ තමාට කැමති පරිදිී යත හැකිය කනු බොනු හැකිය කළ හැකිය සතුටු විය හැකිය මේ රूपखाය සෝභන වූ ශरीීරයක්ැයි වර්ධවා වටහා ගනිී මෙස තදින් වර්ධවා වටහාගෙන පවත්ना රूपකය කෙරෙහි අනිत්‍ය्य दुख්‍ය අනාत्මය අसුභයයි किා ඇත්ත ඇති හැටි වටහා ගැනීම ඉතා दुष करරය එහෙයින් ලෝකෙහි ප්‍රකෘති ඇසින් නොදකිය හැකි කුඩා දෙයක් වෙයි නම් ඒ කුඩාදය ලොකුකොට පෙන්වන කන්නාඩියෙන් බලා හරි හැටි දැකිය හැකි වන්නාක්මෙන් යෝගී පුද්ගලයාට කයේ තත්වාකාරය බලාගැනීම පිණිස උපකාරවන ධර්ම කොටසක්ත ඇත එනම් වීරිය, සති, සවාධී ප්‍රඥා යන මේවාය මෙකී වීර්ය සති ආදියෙන් රූපකයිහි ඇතිහැටි බලන ආකාරය දක්වනු පිණිස. කායේ කායානු පස්සී විහරති ආතාපි සම්පජානෝ, සතිමා යැයි වදාල සේක. යෝගයා විසින් රූපකයහි ප්‍රකටව පවත්නා රූපක්‍රියා සියල්ල නුවනට වැටහෙනු පිණිස නොකඩවා වෑයම් කළ යුතුය මේ වැෑයම් කිරීම තාපි යයි කියනලද සම්මප්පදාන වීර්යයයි. මේ තිවුණු වීර්යෙන් නොකඩවා වෑයම් කළහොත්. යෝගයා තුළ උපදනතාක් රූප සියල්ල අත් නොහැර සිහිකළ හැකිය. එසේ සිහිකළ හැකිවීම සති නම්රෙයි. ඒ සතිය දියුණු තිවුණු වූ කල්හි ෂනයක්ෂණයක් පාස, අරමුණුවල විසිරයමින් පැවැතිසිත එකම අරමුණක්කී පිහිටුවන සමාධිය පහලවී එන්නේය මේ සමාධිය වනාහි සිහියේ ආනුභාවයෙන් හටගන්නා වූ විපස්සනා කනික සමාධිය මයි මේ සමාධිය වැඩිදියුණු වූ කල්හි රූප ක්‍රියා සියල්ල ප්‍රකටව වැටහි එන්නේය කොටස් කොටස් වශයෙන්ද වැටහි එන්නේය. රූපයන් ඉපිද නැතිවීමද දතහැකි වන්නේය. ඒසිියල්ල අනිත්‍යය, දුखය, අනාත්මය අසුභයයි කියයා දතහැකි වන්නේය. මෙසේ දතැහැකිවීම සම්පජ්‍ය නම් අනුපස්සනා ඥානයයි. උපදිනතාක් රූප, ක්‍රියා සියල්ල නොකඩවා අත්නොහැර මෙෙනෙහි කරන යෝගයා කෙරෙහි. යටදැක්වූ වීරිය, සති, සමාධි අනුපස්සනා ඥාන යන ගුණධර්ම හතරම සම්පූර්ණ වෙයි. මේ රූපකය අනිත්‍ය වූ දුක්කූ, අනාත්ම වූ අසුභ වූ රූප කයක්ම යැයි ඇතිහැටියෙන් දතහැකිවීම කායානු පස්සනාව සම්පූර්ණ කිරීම යැයි කියනු ලැබේ. එහෙයින්, කායේ කායානු පස්සී විහරති ආතාපි සම්පජානෝ සතිමා යනු වදාරණලදී. විනය ලෝකෙ අභිච්්‍යා දෝම නස්සං යන වාක්කයෙන් භාවනාවන්ගේ පලය දක්වන ලදී. කෙසේ දෙයත් කය පිළිබඳ රූපක්‍රියාවන් කෙරෙහි ඉහත දැක්වූ පරිදි මෙනෙහි නොකළහැකි වුවහොත් ඒ රූප ක්‍රියා සියල්ල නිතර පවත්නා ආත්මයක් කියය. මමය සුවසේ වාසය කරන සත්වයක්ක යයි වර්දවා වටහා ගැනීමෙන්. අභිජ්්‍යා නම් වූ දැඩිලෝබය හෝ තන්හාව ඇතිවිය හැකිය. රූපකයට පීඩා ඇතිවීමෙන් දොම්නස සහිත තරහා ක්‍රෝධය ඇතිවිය හැකිය. සත්වයන්තුල ලෝබ දෝෂයන් ඇතිවීම මේ ආකාරයෙන්ම සිදුවන්නේය රූපකය පිළිබඳ ඒ රූප ක්‍රියාවන් කෙරෙහි ලෝබය හා ද්වේශය ඇති නොවන පරිදි අනිත්‍යආදී වශයෙන් ඇති හැටියෙන් දැක ගැනීමම අනුපස්සනා ඥානයන් තදංඟ වශයෙන් කෙලෙස් පහකිරීම යැයි කියනලදී දැක්වූයේ මෙනෙහි කළ අරමුණෙහි තදංග වශයෙන් ලෝබ දෝෂයන් පහව යන ආකාරයයි. තවද ප්‍රකටව පවත්නා රූපක්‍රියා සියල්ල නොකඩවා මෙනිිහි කිරීමෙන් අනිත්‍ය දුක්ක අනාත්මයයැයි කියා දැනගන්නා වාරයක් පාසා, වීරය, සති සමාධී යන සමාධස්කන්ධ ධර්මයෝ දියුණුව තිියුණුව පහළවෙේත් මේ සමතයාගේ බලයෙන් චිත්තය අතිශයයිෙන්ම බරුදු මොලොක් වෙයි කල්යත්යත් ක්‍රමක්‍රමයෙන් නුදු බොලොක් බවට පත් වෙයි එහෙයින් මෙනෙහි නොකරන ලැබූ අන්‍ය වූ රූප වේදනා සංඥා සංකාර විஞ්ඥාණයන් කෙරෙහිද සිතාමතා බැලීමෙන් ලෝබයා හා දෝෂය බොහෝසයෙන් ඇති නොවීමෙන් සංසිඳී යන්නට පුළුවන. මෙනෙහි නොකොට වාසය කරන කල්හිද ඕධාරික ලෝභයා හා දෝෂය පෙරමෙන් ඇති නොවී සංසුන් විය හැකිය. එවිට ඕධාරික කලේෂයන් තමා තුළ පහන් වන්නේ යැයි යෝගියා හට වැටහෙන්නේය. මේ දැක්කූයේ මෙනෙහි නොකලා අරමුණෙහි විෂ්කම්බන වශයෙන් දோஷயன் பහவையன ஆக்காறයි. මෙசயின் மனහි කළ අமහි க சசிிந்தமையை කියලது ததங்க வினய மහි නොක අරமුණහි කෙළ சசிந்தவமையை කියලது விஷ்கம்பன வினய என பாාවனா பல, යෝගයා හට මෙැිෙහි කිරීමක් පාසා ලැබිය හැකිය. මෙකී පල දවය ලැබීම සඳහා ප්‍රකට වනතාක් රූපක්‍රියයා සියල්ලම නොකඩවා මැනිහි කිරීමෙන් කායනු පස්සනාව වැඩී යුතුයයි දතයුතුය. වේදනානු පස්සන ආදියහිද මේ ණය ක්‍රමයමයි. විශේෂය නම් කයහි අසුභ වශයෙන්ද වේදනා චිත්ත දම්ම යනමෝන් කෙරෙහි පිළිවෙලින් දුක්ක අනිත්‍ය අනාත්ම වශයෙන්දමනහි කළ යුතුයයි විශේෂයෙන් අටුවාවෙහි කියනලදී. සාමාන්‍යයෙන් වනාහි කාය වේදනා චිත්ත දම්ම යන සියල්ලම අනි්‍ය දුක අනාත්ම අසුභ වශයෙන් මෙනිහි කළ යුතුය